මම අසාමාන්‍ය සංචාරකයෙක්. මම හැමදාම ගමන් කළේ සම්ප්‍රදායික සංචාර රටාවෙන් බැහැරව. මම ගමන් කළේ මා විසින්ම සකසාගත් මාර්ගවල. ඒ හැම සංචාරයක්ම ගවේෂණයක් වුණා. සංචාරයක් සංවිධානය කරගන්නමට මාස කීපයක්, සමහර විට වසරක් පමණ කාලයක් ගත වෙනවා. ඒකට හේතුව මම සංචාර සියල්ලම ලෝකයේ අපහසු, දුෂ්කර සහ භයානක ස්ථානවල යොමු වෙන නිසා. ජීවිතයේ කිසිම දිනක ළඟා විය නොහැකි ඉලක්කයන් සහිත සංචාරය මගේ සැබෑ සිහින වුණා. කොංගෝව, සුඩානය, කෙන්‍යාව, ඉතියෝපියාව, රුවන්ඩාව මේ සංචාර අත්දැකීම් සහිත දුර්ලභ ගවේෂණාත්මක සංචාර බවට පත් වුණා. එන්න මාත් සමග මම ඔබට පෙන්වන්නම් ඔබ කිසිම දිනක නුදුටු ඒ රටවල් වල සුන්දරත්වය, ඒ වගේම ඒ සුන්දරත්වයේ පිටුපස තියෙන අමානුෂික ඉතිහාසය. කොලිමා නම ඇසුණු ගමන් රුසියානු ජාතිකයින් තරමක් තිගැස්සෙනවා. කුසගින්න, අධික ශීතල, අති දුෂ්කර ප්‍රදේශ, පිටුවහල් කරන ප්‍රදේශ, මිලියනයකටත් අධික සෝවියට් පුරවැසියන්ගේ ජීවිත බිලිගත් ලේයින් කඳුලින් පිරුණු අමිහිරි සෝවියට් ඉතිහාසය, ලෝකෙ ලොකුම කනත්ය, මේ සියල්ලම කියාපාන්නේ කොලිමා. මේ තියෙන්නේ හන්දිගා නගරයේ ඉඳන් මගදා නගරය දක්වා දිවෙන කිලෝමීටර් 1200ක් දුර මාර්ගය. මේකට තමයි රුසියානු භාෂාවෙන් කලීමා හයිවේ කියලා කියන්නේ. මේ අද්භූත කොලීමා පිටුපස සුන්දරත්වයක් තියෙනවා. ලෝකේ දර්ශනීයම ප්‍රදේශයක්. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -70 දක්වා පහළ වැටෙන ලෝකේ අධික ශීතම ගම්මානය. රත්තරන් නාගර, දියමන්ති, ඒ විතරක් නෙවෙයි දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් දේශයේ ජයග්‍රහණයට ආර්ථික වශයෙන් දායක වූ ප්‍රබල ප්‍රදේශයක්. ලෝකේ බල තුලනය තහවුරු කරගන්නට, ලෝකේ සුපර් පවර් ලෙස පෙනී සිටින්නට සෝවියට් දේශය පිටුපස සිටි මහා බලවේගයක්. දරාගෙන සිටිය නොහැකි අධික ශීතල, ලෝකයේ දරුණුතම භයානකම මහා මාර්ගය සහ ලෝකයේ විශාලතම කනත් හරහා දිවෙන ඇටකටු මතින් බිහිවුණු මාර්ගය. Rohan Direx. යකුත්ස් නගරය රුසියාවේ සාහ ජනරජයේ අගනුවර. ඒ වගේම රුසියානු සමූහාණ්ඩුවේ විශාලතම ජනරජය. නමුත් මේ ප්‍රදේශයේ වැදගත්කම වන්නේ රුසියාවේ අධික ශීතම ප්‍රදේශය නිසා. මිනිසුන් ජීවත් වන ශීතම ස්ථානය, නැතිනම් ගම්මානය, පිහිටා තිබෙන්නේ සාහ ජනරජයේ. මගේ ගමනාන්තයේ අවසාන ස්ථානය තමයි ඒ අයිමිකෝන් ගම්මානය. මේ තමයි යකුත්ස්ක්, රුසියාවේ ඈත පෙරදිග කලාපයේ පිහිටලා තිබෙන නගරයක්. ලෝකයේ ශීතලම ප්‍රදේශවලින් එකක්. මොස්කවෙන් ඉඳන් කිලෝමීටර් 8000ක් දොරින්. හැබැයි මගේ ගමන ලෝකෙ තියෙන ශීතලම ප්‍රදේශවලින් එකකට නෙවෙයි, ලෝකෙ තියෙන සීතලම ස්ථානයට. ඒ තමයි අයිමිකෝන් ගම්මානය. මේ පැතිවල මිනිසුන්ට සීතල සෙන්ටිග්‍රේඩ් අංශක -25 කියන්නේ ඇත්තටම සීතලක් නෙවෙයි. ඒ හින්දා ඔවුන් හඳුන්වන්නේ -25 වගේ උෂ්ණත්වය, ඒ කියන්නේ අපිට අධික සීතල සාමාන්‍ය රස්නේ දවසක් කියලා. R504 මේ නමෙන් තමයි රුසියාව මේ මාර්ගය හඳුන්වන්නේ. යකුත් සිට මගදා නගරය දක්වා දිවෙන කොලීමා මාර්ගය. මේ තමයි රුසියාවේ දිග්ගම මහා මාර්ගය. හැබැයි කිසිම දිනක මේ මාර්ගය තාරදාපු පාරක් ලෙස හැඳින්වුණේ නැහැ.
හැබැයි අද යකුට්ස් නගරය අපි අහලා තිබෙන කියවලා තිබෙන දුෂ්කර දුක්මුසු නගරය නම් නෙවෙයි පහසුකම් වලින් පිරුණු දර්ශනීය නගරයක්. සීතලට මුළු ප්‍රදේශයම ගල් වෙලා යකුට්ස් නගරයේ ලේන ගංගාව සම්පූර්ණයෙන්ම අයිස් වලින් මිදිලා මේ ඩ්‍රයිව් කරන්නේ ගඟ උඩින්. මේ පැත්තේ බොහෝ නිවාසවල වතුර පයිප්ප නැහැ ඒ සීතලට මිදෙන හින්දා. එනිසා තමයි මිනිස්සු ගඟේ වතුර මිදුණු අයිස් කියුබ් හැටියට කපාගෙන ගෙවල් වලට ගේන්නේ. මම හොයාගෙන ගියා මේ ගඟේ මිදුණු වතුර කපන මිනිසුන්. මෙන්න මේ විදිහට තමයි ගඟේ මිදුණු වතුර අයිස් කුට්ටි හැටියට කපා ගන්නේ. Minus 50 සීතලෙදි මේක නම් ලේසි පහසු රාජකාරියක් නෙවෙයි. ඔව් ඇත්ත. දැන් අපි හිටගෙන ඉන්නේ හරියටම ගඟ මැද. සීත කාලේ පටන් ගන්න ඉස්සෙල්ලා ගඟේ වතුර මට්ටම අඩු වෙන නිසා තමයි අපි ටිකක් පහලින් ඉන්නවා වගේ පේන්නේ. සීත කාලේ ඉවර වෙගෙන එනකොට අර පෙනෙන උසට වතුර මට්ටම ඉහළ යනවා. මේ විදිහට කපන අයිස් කොට්ටි ගෙවල් වලට ගෙනල්ලා ගෙවල් වල පොළව යට තැන්පත් කරලා තියාගන්න. යකුතියාවේ හැම ගෙදරකම මේ වගේ පොළොව යට ගබඩා කාමරයක් දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි පොළොව යට අයිස් කුට්ටි ගබඩා කරලා තියෙන්නේ. අපිට ශීතකරණයක් අවශ්‍ය නැහැ. මෙන්න මෙතනින් තමයි පොළොව යටට බහින්න තියෙන්නේ. පේනව නේද? අයිස් මිදලා තියෙන හැටි. මුළු අවුරුද්දෙම මේ වගේ තමයි. පේනවනේ කොහොමද බල්බ් එක වටේ හිම මිදලා තියෙන හැටි. මේ පේනවනේ මේ තමයි සදාතනික සීතල ලෙස හඳුන්වන්නේ. මේ තියෙන්නේ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා ගෙනාපු අයිස් කුට්ටි. දැන් මම පෙන්වන්නම් අවුරුදු 3කට ඉස්සෙල්ලා ගෙනාපු අයිස් කුට්ටි. ඒ වගේම මෙතන අවුරුදු 4ක් වයස අයිස් කුට්ටිත් තියෙනවා. මේක ඇතුලේ ඇත්තටම පුදුමයි. මෙච්චර කාලයක් රුසියාවේ හිටියත් මේ වගේ දෙයක් නම් මම දැකලා නැහැ. මේවා නම් අපිට හිතාගන්න බැරි දේවල්. අධික ශීතලේ ඒ මදිවට වතුරක් නැතිව මේ මිනිස්සු අයිස් නැවත වාරයක් වතුර බවට පත් කරලා බොන්නේ. Sanchar with Rohan Direx. අධික ශීතල මේ පැත්තේ මිනිසුන්ගේ ජීවිතයේ එක් අංගයක්. මේ තමයි යකුත්ස් වල ඉරිද පොළ. හැබැයි අපේ පොළ වගේ මේ පොළේ එළවලු පළතුරු නැහැ. තියෙන්නේ ශීත කරපු නෑ ශීත වෙච්ච මස් සහ මාළු. උෂ්ණත්වය -50 දී මොකටද ශීත කරන්නේ? මේ පැත්තේ ප්‍රසිද්ධම පිනිනුවන්ගේ මස්. මේ පැත්තේ වලින් ලෝකේ අනික් රටවල්වලට එක්ස්පෝට් කරන ප්‍රධානම දේ තමයි පිනිනුවන්ගේ මස්. මේ කාන්තාව පැහැදිලි කරන විදිහට කිලෝ 23ක් බර මාළුත් ඉන්නවා. ඒ වගේම කිලෝ 19ක් වගේ මේ වගේ මාළුත් ඉන්නවා. මාළු, ගව මස්, පිනිමුවන්ගේ මස් විතරක් නෙවෙයි අපි ජීවිතේට නොදකපු සත්තුන්ගේ මස් මේ පොළේ විතරක් තියෙනවා. අපට සීතල නිසා මේ ඔක්කොම හරියට අධිශීතකරණය කරනවා වගේ. මේ යකුතියාවේ මාළු කල්තබා ගන්න තවත් ක්‍රමයක් තියෙනවා. මාළුව ශුද්ධ කරලා මේ විදිහ හැඩයට කපලා කුලං වදින්න එළිය තබා තියෙනවා. ඒ වගේම මාළු ශීත කාලේ ඔක්කොම ගංගාවල් මිදිලා. නමුත් මාළු වැල්ලීම නම් නතර වෙන්නේ නැහැ. -50 අධික ශීතලේ මාළු වැල්ලීම කෙසේ වෙතත් අල්ලනව බලන්න යන එකත් ලේසි පාසු කාර්යයක් නෙමෙයි. මම දැන් ඉන්නේ යකුතියාවේ ප්‍රධාන ගංගාවක් වන ඉන්දිකා ගඟ උඩ. මාළු අල්ලන්න ගඟේ අයිස් කඩලා පොඩි සිදුරක් හදලා ඒකෙන් තමයි දැල් සහ බිලි පිට ඇතුළට දාන්නේ. -50 වගේ අධික ශීතලකදී ගඟේ වතුර මීටර් 1ක් නැත්තම් 2ක් මිදිලා තියෙන්නේ.
ඒ හින්දා තමයි අයිස් කඩලා සිදුරක් හදන්න අවශ්‍ය. මේ අහුනේ යකුතිය ප්‍රදේශයේ ගංගාවල සුලභව අහුවෙන මාළු ජාතියක්. හැබැයි මාළුව අහුවෙලා තප්පර කිහිපයක් ඇතුළත අයිස් බවට පත් වෙනවා. ඊට පස්සේ යකුතියාවේ මේ මාළු කන්නේ අමු වෙනවා. මේ විදිහට තමයි ප්‍රීස් වුණු මාළුවා කෑම මේසට එන්නේ. මේක තමයි අපේ සම්ප්‍රදායය. මේ විදිහට කෑමට ගන්න විශේෂ මාළු වර්ග කිහිපයක් තියෙනවා. නමුත් මේ දැන් පෙන්වන මාළුවා බොහොම කලාතුරකින් යකුතියාවෙන් හම්බ වෙන මාළුවේ. ඔබ ඇත්තටම වාසනාවන්තයි මෙවැනි මාළුවෙන් අල්ලා ගැනීමට හැකිවීම ගැන. මේ මාළුවගේ තියෙන විශේෂය තමයි යකුතියාවේ වෙසෙන අපිට මේ දුෂ්කර සීතලට ගැලපෙන තෙල් අධික මාළුවෙක් නිසා. යකුතියාවේ මාළුන් අතරින් රසම කෑම මේ නෙල්ම මාළුවගෙන් හදාගන්න පුළුවන්. ඇවිල්ලා ඉන්න අමුත්තන්ට මේ සම්ප්‍රදායික මාළු පිළියෙල කිරීමට සහභාගී වීමට ඉඩදීම යකුතියානු ජනතාවගේ සිරිතක්. මේ විදිහට මාළු පිළියෙල කිරීම යකුතියාවේ විශේෂ අවස්ථාවල සිදු කරනවා. ෆ්‍රීස් වෙච්ච මාළුවා කෙලින්ම යන්නේ කෑම මේසෙට. මේ තමයි සම්ප්‍රදායික යකුතියානු ක්‍රමය. මේ විදිහට මාළුවාව ශුද්ධ කරනවා. හැබැයි මේ වෙනුවෙන් යකුතියාවේ විශේෂ පිහි වර්ගයකුත් තියෙනවා. මේ පිහිය හදන්න පාවිච්චි කරන්නේ ඕක්ලිය. මේ ලිය හරියට ගලක් වගේ ශක්තිමත්. ඒ වගේම පොලිෂ් කරාම මතුපිට හරි ලස්සනට සිනිදුවට තියෙනවා. මේ තියෙන්නේ ඕක්ලිය පාවිච්චි කරලා හදපු යකුතියාවේ සාම්ප්‍රදායික පිහියක්. මේක තනිකරම කම්මලක හදන පිහියක්. වෙළඳාම වෙනුවෙන් කර්මාන්ත ශාලාවල හදන පිහියක් නෙවෙයි. ඒ වගේම මේ පිහිවල මුවහද බොහොම තියුණුවට තමයි හදලා තියෙන්නේ. මේ තමයි කරාස් මාළුවා. මේ යකුතියාවේ විල්වල බහුල වශයෙන් ඉන්න මාළුවේ. මෙහි විල් 1000කට වැඩිය තියෙනවා. ඒ හැමතැනම මේ කරාස් මාළුවා ඉන්නවා. මේ කරාස් මාළුවා අපේ ජීවිත හා සම්බන්ධයි. ඔයා දන්නවද? අපේ නගරයේ මේ මාළුවා වෙනුවෙන් සිහිවටනයක් පවා හදලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ මාළුවා උදව් වෙලා තියෙනවා අපේ ජනතාවට සාගතයෙන් බේරිලා ජීවත් වෙන්න. යුද්ධ කාලෙදී අපේ ජනතාව ජීවත් උනේ මේ මාළුවව ආහාරයට අරගෙන. අපේ මිනිස්සු මේ මාළුවා එක එක විදිහට පෙළියල කරනවා. තම්බනවා, බදිනවා, අමු වෙනුත් කනවා. මේ ඔක්කොම විදිහට මේ මාළුවව ආහාරයට ගන්න පුළුවන්. යකුතියානුවන්ගේ විශේෂ සම්ප්‍රදායික කෑමක් තියෙනවා. ඒක හදන්නේ ගවයාගේ ලේ සහ කිරි එකතු කරලා. ඒ වගේම ගවයාගේ බඩවැල භාවිතා කරලා. ඒකත් එයාගේ ඉතාම ජනප්‍රිය කෑමක්. මට අවස්ථාවක් ලැබුණා ඒ අයත් එක්ක එකතු වෙලා ඒ ආහාරය හදන්න. මේක අපේ සාම්ප්‍රදායික ආහාරයක්. ගවයාගේ බඩවැල යොදාගෙන ඒක ඇතුළට ලේ සහ කිරි වක් කරනවා. ඊට අමතරව ලුණු සහ ගම්බිරිස් ටිකක් එකතු කරනවා. මේක ඇත්තටම අපේ ජාතික ආහාරයක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මේක දානවා නටන උණු වතුරට. මෙතනදී අනිවාර්යයෙන්ම අපිට බලන්න වෙනවා මේ වතුරවල රසනෙට බඩවැල් විවෘත වෙනවද කියලා. ඒ නිසා හැම මොහොතේම කාලයක් පරම්පරා ගණනාවක් කොහොමද අපේ යකුතියානු ජාතිය ලෝකයෙන් තුරන් නොවී ජීවත් වුණේ කියලා. ඒකට හේතුව ඒ කාලේ අපිට හිටියා අති විශාල ගවයින් සහ ශ්වයින් සංඛ්‍යාව. ඒ නිසා යකුතියාවේ තිබුණ ඔක්කොම තනකොළ ආහාරයට ගත්තේ ගවයන්. අශ්ව පැටියන්ට කන්න දෙන්න තනකොළ තිබුණේ නැහැ. ඒ හින්දා තමයි ඒ කාලේ තීරණය වුණේ හැම වසරකටම වරක් මේ අශ්ව පැටියන්ව ඝාතනය කරන්න. මම ඒකට තව දෙයක් එකතු කරන්නම්. මේ අශ්වයන්ට තිබුණ විශේෂ ලක්ෂණයක් තමයි ඔවුන්ට හැකියාවක් තිබුණ අධික සීතල පරිසරයක් තුළ තමන්ට අවශ්‍ය ආහාර හොයාගන්නත් ඒ සීතල සමග ජීවත් වෙන්නත්. ඒ හින්දා තමයි අපේ මිනිස්සු පුරුදු වුණේ වැඩි වශයෙන් මේ අශ්වයන් ඇති කරන්න. මේ අශ්වයන්ට පුළුවන් හිම ඉවත් කරලා හිම යට තියෙන තනකොළ හොයාගෙන ආහාරයට ගන්න. ඒ හින්දා යකුති සංචාර with Rohan directs. අතම කියනවා නම් ඇස්පිහාට පවා මිදිලා තියෙන්නේ. මෑත කාලේදී ඇත්තටම යකුතියාවල අලුත් ෆැෂන් එකක් බවට පත් වුණා මේ
ඇස් පිහාට වල අයිස් මිදිලා තියෙන වෙලාවෙදි ගන්න ෆොටෝස් වල අද ඇත්තටම යකුතියා වල තරඟ පව පැතිරෙනවා මේ ආකාරයේ ෆොටෝස් වල. මේ තියෙන්නේ මම කිව්වා වගේ ඒ තරඟ වලට කාන්තාවන් ඉදිරිපත් වෙනකොට පෙන්නපු විලාසිතා. හැබැයි මේ විලාසිතාව කරන්න පුළුවන් අවට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -45 වගේ අධික ශීතලකදී විතරයි. සමහර විට සහරා කාන්තාරෙත් මේ තරම් භයානකත්වයක් නැතිව ඇති. කිලෝමීටර් 2000ක් ලෝකයේ භයානකම මාර්ගයක්. මේ 21 වන සීවසේදීත් මෙතරම් ලෝකයේ පහසුකම් තියෙද්දිත් මේ මාර්ගයේ ගමන් බොහෝ දුරට අවසන් වන්නේ ඛේදවාචකයකින්. ගමන්ගත් වාහනයත් අධික ශීතල නිසා කීප වතාවක්ම ක්‍රියාවිරහිත වුණා. මේ ප්‍රදේශවල වාහන එලවන අයට තියෙන පුදුම දක්ෂතාවයක්. ඕනෑම බ්‍රේක් ඩවුන් එකක් ඉක්මනින්ම විසඳගන්න පුළුවන්. රුසියානුවන් කියනවා මේ පාර දෙපැත්තේ අදටත් මීටරයක් මීටර දෙකක් හාරනකොට එදා ඒ කාලේ මියගිය මිනිසුන්ගේ ඇටකටු හම් වෙනවා කියලා. ඒ හින්දා තමයි ඇත්තටම මේ පාර නම් කරන්නේ ඇටකටු වලින් හැදුණු මාර්ගයක. මේ මාර්ගය හදන්න එදා 1924 සිට 1954 දක්වා කාලය තුල, ඒ කියන්නේ සෝවියට් දේශීය නායකත්වයේ ඒ කාලේ දැරුවේ ජෝසෙෆ් ස්ටාලින්, ඔහුගේ කාලය තුල ඔහු යෙදෙව්වා සෝවියට් දේශයේ සිරකඳවුර වල සිටි සිරකරුවන් මේ මාර්ගය හදන්න. මේ මාර්ගය වෙනුවෙන් එවැනි සිරකරුවන් මිලියනයකට වඩා අධික ප්‍රමාණයක් මරුමුවටපත් වුණා. ඒ අධික ශීතල සහ කුසගින්න නිසා. ඇත්තම කියනවා නම් මේ මාර්ගයේ 1 මීටරයක් ඔබගේ 1 පියවරක් 1 මීටරයක් නම් ඒ හැම පියවරකටම 1 සිරකරුවෙක් බැගින් මියගොස් තිබෙනවා. ඒයින්දම තමයි මේ පාර ඇටකටු මතින් බිහිවුණු මාර්ගයේ නමට අමතරව ලෝකයේ ලොකුම කනත්ත හැටියටත් නම් කරන්න පුළුවන් කියලා කියන්නේ. අද රැයට නවා තැන හන්දිගා නගරේ යකුත්ති නම් කිලෝමීටර් හරියටම 500ක් ආවා -49යි තවම. අද රැය හන්දිගා වල ඉඳලා හෙට උදේ තමයි ආපහු යන්න වෙන්නේ. තවත් කිලෝමීටර් 600ක් යන්න තියෙනවා හෙට. හන්දිගා නගරේ මට හම්බෙච්ච හෝටලේ කාමරේ. කාමරේ 3 දින ගානේ පුදියන්න ඕන. මොකද හන්දිගා නගරේටම තියෙන්නේ එකම එක හෝටලෙයි. ඒ හෝටලේ තියෙන්නේ කාමර 3යි. අධික සීතලෙන් බේරෙන්න කොච්චර අඳින්න ඕනද? මේ පැතිවල 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒත් එළියට ගියාම ලේසි නැහැ සීතලෙන් බේරෙන්න. ගමනේ අවසාන කොටස නැත්තම් අමාරුම කොටස යන්න යකුතියානු සම්ප්‍රදායට අනුව අල්ගීස් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. පින්නිමුවන්ගේ රාජධානියට ගමනක්. ලෝකයේ ශීතම ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුවන් තොටුපළ. නටන වතුර ටිකක් අහසට විසිකලාම බිමට වැටෙන්නේ අයිස් හැටියට. ලෝකයේ මිනිසුන් ජීවත් වෙන ශීතම ප්‍රදේශයට ගිය ගමන.
Rohan Directs.